හමුවීම් ජීවිතයට හරිම වැදගත්. මේ හමුවීම් ජීවිත වෙනස් කරනවා, තවත් වෙලාවක මේ හමුවීම් ජීවිත අලුත් කරනවා. මේක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට මේකයි. සම්බන්ධතා ජීවිතයට බලපාන්නේ අන්න ඒ විදිහටයි. ඒ කිව්වත් වගේ අතරමඟදී ජීවිතේ ළඟ නතර වුණු හමුවීමක් මේ තරුණයාගේ ජීවිතේ වෙනස් කරපු කතාවක් කියන්නයි මේ සූදානම. බසේදීම හමු වෙලා, බසේදීම සම්බන්ධතා වර්ධනය වෙලා, හැඟුම් ගනුදෙනුව ගැඹුරටම කරපු කතාවක් තමයි මේ. එමනම් අදත් හැඟුම් ගනුදෙනුවට පෙර මේ රූම් නම්බර් 33 33 කාමරේ. බසය කියන්නේ මේ ජීවිතේ මගින් වෙච්ච අපි හැමෝගෙම ලෝකේ වැදගත් තැනක්. අත්දැකීම් ලැබෙන හැඟීම් බෙදා හදා ගන්න තැනක්. උදේ හවස රැකියාවට මේ බස් එකෙන් ගිය චතුරංගගේ ජීවිතයටත් මේ බස් එක මතකයන් ගොඩක් එකතු කළා. කොහොමද චතුරංග බස් එකේ ජීවිතේ? අයියේ මගේ නම චතුරංග. මම එලෙවල් කරා. කැම්පස් යන්න ත්‍රිසල්ස් තිබ්බා. ඒත් මම කැම්පස් ගියේ නැහැ, කෙලින්ම මේ කොළඹාවේ රස්සාවක් කරන්න. මොකද අපේ මේ පවුලේ ගොඩක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීලා තමයි තිබ්බේ. ඇත්තම කිව්වොත් මගේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි අක්කයි මල්ලි. ඇත්තෙන්ම තාත්තා අංශභාග රෝගියෙක්. අපි පොඩි කාලෙම තමයි තාත්තා අසනීප තත්ත්වයට පත් වුණේ. ඒත් එක්කම අම්මා අපිව මේ තත්ත්වයට ගන්න ගොඩක් මහන්සි වුණා. ඒ කියන්නේ අම්මා ගෙදර ගෙවල්වල වැඩට ගිහිල්ලා තමයි අපිව මේ විදිහට උගන්වලා අපි මේ තත්ත්වයට ගත්තේ. ඊට පස්සේ අම්මට හැමදාම ඒ වර දෙන්නත් බෑනේ. මොකෝ තර දඩු මහත්වෙච්ච ලොකු දරුවෙකුත් ඉන්නවා ගෙදර. ඒ හින්දා හැමදාම අම්ම දුක් විඳින්න ඕනේ නැති හින්දා මම කැම්පස් යන එක පැත්තක දාලා කොළඹට ආව රස්සාවක් කරන්න කියලා. කොළඹට රස්සාවක් කරන්න ආවම රස්සාවක් මට හම්බුණා. මහා ලොකු රස්සාවක් නෙමෙයි හම්බුනේ, පොඩි රස්සාවක් හම්බුනේ. පොඩි පඩියකට හම්බෙච්ච රස්සාවක්. දැන් කොළඹ වල නවතින්නත් එපෙයි. ඒ හින්දා කොළඹ අවටින් බැලුවා බෝඩිමක් මට නවතින්න. ඒත් මට හම්බුනේ නැහැ. මොකෝ කොළඹ බෝඩින් ගොඩක් නිල අධිකයි. මොකෝ මට ජීවත් මට ඇත්තටම මේ දේවල් දරා ගන්න අමාරුයි. මොකෝ හම්බෙන්නේ පොඩි පඩියක්. ඒ හින්දා මම කොළඹින් ටිකක් ඈතර වෙන්න පොඩි බෝඩිමක් හොයාගත්ත පොඩි සුළු මුදලකට. ඊට පස්සේ කොහොමද දැන් ගෙදර වර සම්පූර්ණයෙන්ම දරන්න වෙලා තිබ්බේ මට. මට හම්බුනේ පොඩි පඩියක්. ඒත් එක්කම මේ පඩියෙන් මමත් කොළඹ කාලා බීලා ජීවත් වෙලා ගෙදරටත් යම් කිසි මුදලක් අනිවාර්යෙන් හැම මාසෙම මම ඒක යවුවා. ගොඩක්ම ලොකු දුකක් විඳ ඇත්තම කොළඹට ආවට පස්සේ. මොකෝ ගෙදර බලන්නත් ඕන, මම මෙහෙ ජීවත් වෙන්නත් ඕන. සමහර දවස්වලට ඒ බස් එකේ එන්නවත් සල්ලි තියෙන්නේ නැහැ. ඒ කියන්නේ කිලෝමීටර් 20ක් විතර සමහර දවස්වලට කොළඹට රස්සාවට පයින් ඇවිල්ලා තියෙන අවස්ථා අනන්තයි. ඒත් එක්කම ඇත්තම ගොඩක් සාමාන්‍ය කොල්ලෙක් වුණා, ගොඩක් අඳින්න පළඳින්න ගොඩක් ආසයිනේ. ඇත්තම මම ගොඩක් ඒ දේවල් ඈත් කරලා තිබ්බේ. මොකද මොකෝ මං ගෙදර බලන්නත් ඕනනේ. ඒ නම් ගොඩක් ඇඳුම් පැළඳුම් අඳින පළඳින විදිය ඒ දේවල් ගොඩක් ඇත්තරම කිව්වොත් මං අවුරුද්දකට සාමාන්‍ය සමර අවුරුද්දවල මං ඇඳුම් ගන්නෙත් නැහැ. මොකෝ ගෙදර බලන්න ඕනේ හින්දා. ওই විදිහට තමයි අයියේ කොළඹට ආවට පස්සේ මගේ ජීවිතේ පටන් ගත්තේ. ඇත්තම ලොකු දුකක් ලොකු මහන්සියක් දරලා තමයි ගෙදරත් ජීවත් කරගෙන මං කොළඹ රස්සාව කරේ. දැන් යනවා? ඔව් දැන් යන්නේ. පල්ලි මෙහෙද? නෑ මං කුරුණෑගල. නෑ ජොබ් එක නෝ. මම ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකක් කරනවා. මම කොළඹ වැඩ ගන්න මෙහෙ වැඩ ගන්න. ආ එහෙම. දැන් ජොබ් එක දැනගමද? ඔයි මම යනවා. අද මා රස්නේ. ඕ පොඩක් අස්සි. අවශ්‍යයි මම. ඕ. බස් එක දැම්මේ ආයිද? තව බලන්න වෙයි. ඕ ගා පොඩේ ගියායි. හැම ගමනකදීම අතරමඟදී අපට සුවිශේෂී චරිත හමු වෙනවා. ඒ අය හමු වෙනවා, වෙන් වෙනවා, හැඟීම් බෙදා හදා ගන්නවා, ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරනවා.
අතර මගදි හමුවුණු අලුත් යාළුකම චතුරංගක ජීවිතයේ වෙනස්කමක් කරයි කියලා ඔයාට හිතුණාද? ඇත්තමයි මම කොළඹාවේ මේ රස්සාව කරන්න ඇත්තම හිතුණා ජීවිතේ මේ විදිහට වෙනස් වෙයි කියලා. මොකද ගෙදර ප්‍රශ්න තියෙන නිසා මම රස්සාව කරන්න තමයි කොළඹාවේ. ඒ තමයි නිතරම කොළඹ වැඩට ගියේ බස් එකේයි. ගොඩක් කාලවලට බස් එකේ තමයි වැඩට ගියේ. ඔය අන අතරමඟදී මට නොයෙකුත් වර්ගයේ මිනිස්සු හම් වෙන බස් එකේ සමහර දවස්වල දකින්න මද දකින්න මිනිස්සු නෙමෙයි හිට දකින්න. ඒනිදි බස් එකේ දවස ගන්න යන මිනිස්සු වෙනස්නේ. මේක එක දවසක් මේ දවස් කීපයක්ම මට නිතරම බස් එකේ ගියා එක අයියා කෙනෙක්. එයත් හොඳයි ප්‍රියමනාපයි. මේ හොඳ රැඳගෙන පැලඳගෙන හොඳ රස්සා කරන එක්කෙනෙක් වගේ මාත් දැක්කේ. මේ කොහොමෙන් හරි ඔහොම ඉන්න ගමන් එයා මාත් එක්ක කතා කරා. මාත් එක්ක කතා කරලා මගේ විස්තර අහන්න පටන් ගත්තා. මාත් එකපාරටම විස්තර කියන්න ගියේ නැහැ මොකද මං දැකලා තිබට වැඩි අඳුරන්නේ නැහැනේ. කොහොම කතා බහ කරගෙන ඉන්න ගමන් මාත් මගේ විස්තර කියන්න ගත්තා. මොකෝ එයා මගේ විස්තර මේ එයාගේ විස්තර මට සේරම කිව්වයි. එයා වැඩ කරන්නේ කොළඹ මේ හොඳ කම්පැනි එක මේ එයා ක්ලාක් කෙනෙක්. එයාට ලොකු පඩියක් හම් වෙනවා. මේ එයා කොළඹ ලොකු ගෙයක් අරගෙන තමයි යන්නේ. මේ තනියම ඉන්නේ ඒ ගෙදර. එයා තනියම ජීවත් වෙන්නේ ඒ ගෙදර. මේ ඉතින් ඔහොම මාත් එක්ක කතා කරගෙන මම එයාගේ නම අහගෙන නම අහගත්තා. එයාගේ නම සංජීව. ඇත්තමයි මේ සංජීව අයියායි මායි ගොඩක් ඇත්තම කිව්වොත් පට්ට විදිහටම ෆිට් උනායි. අපි දෙන්නයි නම්බර්ස් ඕ මේක ෆෝන් නම්බර් හෝ මාරු කරගෙන අපි දෙන්න මාරම විදිහට මාරම යාළු විදිහට පත් උනායි. හරිද? කොහොමද අපි හැමදාම බස් එකේ යන්නේ අයියා අපි දෙන්න. සමහර දවසට මට මම බස් එකට එන පරක්කු වෙන දවස් වලටයි මෙයා මම නගින හෝල්ඩ් එකෙන් බැහැලා ආයේ මම එනකන් ඉන්න බස් එකේ නගින. ඒක 90000ක් යන දරට. ඔව් අයියේ. ඔහොමද? මොකද මෙතන කරන්නේ? ඔයා බස් එකට නැගගෙන යන්නේ මම බැස්සා. ආ. ඉතින් පරක්කු මොකද? පොඩක් පරක්කු නානේ පොඩක් නිඳ ගියා. මොකෝ රෑ නිදි මරලාද? ඒවත් නැහැ. බෝඩි මේ කොල්ලෝ නිදා ගන්න දෙන්නේ නැද්ද? එහෙම නෑදී මල්ලිත් ලස්සනයිනේ. කොළොඩි කරදර ගන්නවද? ඉස්සුදයි මේ අද හවස මොකද කරන්නේ? හවස විශේෂ වැඩක් නෑ අයියෝ. ෆ්‍රීනා සෙට් එකමද හවස? අවුලක් නෑ. ජොබ් එකේ වෙලලා හවස පහමාට වගේ. ඕකේ අවුලක් නෑ. හා මේ බස් එක ඇවිල්ලා අපියා. මේ ඊට පස්සේ දවසක් අයියා මට යෝජනා කරා අයියේ මේ එයා කොළඹ ලොකු ගෙයක් අරගෙන එයා ජීවත් වෙන්නේ ඇනෙක්ස් එක. එයාගෝ ඒ ගෙදර එයා විතරයි ජීවත් වෙන්නේ මනත් එහෙ ඇවිල්ලා ඉන්න කියලා. මම ඉත එකපාරට වචනයක් දෙන්න කියන්නේ අයියේ මොකෝ හරි නෑනේ දැන් ඒ මොන්ස මට ඇඳුම් අරන් දෙනවා දැන් යන එන හැමතැනම වියදම් කරනවා තවත් ඒ මොන්සට මොනවා වුණත් එයාත් රස්සාවක් නේ කරන්නේ අයියේ. ඒ හින්දා මම එකපාරට මේ එයාට වචනයක් දුන්නේ නෑ. දැන් ඔහොම ඉද්දි එයා මට දවසක් මේ අයි කෝල් කරලා කිව්වා මල්ලි දැන් ඔහොම ඉඳලා හරියන්නේ නෑනේ මම අපේ ගෙදර ඇවිල්ලා ජීවත් මේ මාත් එක්ක ඉන්න මේ එතකොට වාට බෝඩි මට දෙන සල්ලිත් ඉතුරු වෙන්නේ එහෙමයි කියලා. මාත් මට ඕක ඔලුවට වැටුණා අයියේ. දැන් බෝඩි මට දෙන සල්ලි ඉතුරු මට ඒකත් ගෙදරට යවන්න පුළුවන් නේ ගෙදර මේ වියදම් වලට. ඉතින් මම කල්පනා කරා කමන්නේ නැහැ මං දැන් මාත් දැන් මෙයා මාර ෆිට් ඇත්තටම අයියේ මාර බොක්කෙම යාළුවෙක් අයියේ. ඒ කියන්නේ ෆිට් උනා කියන්නේ ඇත්තටම වායි වැඩක් නෑ අයියේ මාර ඉදෙනම ෆිට් උනා. අපි දෙන්න තියෙන මං කොහොමද දැන් එයාගේ ඇනෙක්ස් එකට ගියා එයත් එක්ක දැන් ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා තනියම නින්නේ දැන් අපි දෙන්න ෆිට් වෙලා තින්න ඇත්තටම හොඳම යාළුවෝ. අපි දෙන්න එහෙ තමයි ජීවත් වුනේ අයියේ. ඇත්තමයි හෙට ගියාට පස්සේ තමයි මගේ ජීවිතේ ඇත්තටම ගොඩාක් මේ වෙනස් වෙන්න පටන් ගත්තේ අයියේ. මම හිතුවේවත් නෑ ඇත්තටම මගේ ජීවිතේ මේ විදිහට වෙනස් වෙයි කියලා මාරම විදිහකට මගේ ජීවිතේ වෙනස් වුණා අයියේ හෙට ගියාට පස්සේ. This to me camera. හොඳම යාළුවෝ දෙන්න දැන් ජීවිතේ බෙදා ගන්නයි ලෑස්තිය. චතුරංගට වඩා සංජීවගේ ජීවිතේ ආශාවන් හරි විශාලයි. ඒ වගේම චතුරංගට වඩා සංජීව හරි උපක්‍රමශීලී. ඒ නිසාම චතුරංගට සිද්ධ වෙනවා සංජීවට අවනත වෙන්න. සංජීවගේ සමරිසි ලිංගික ජීවිතේට නොදැනුවත්වම චතුරංග රිසි වෙනවා. කොහොමද ඒක උනේ? අතරමයේ සංජීව අයියා නැවතිලා ඉන්න තැනට ගියාට පස්සේ මම හිටපු තැනත් එක බලද්දී අයියේ ඇත්තට මෙතන 1000කින් සම්පත. මොකෝ මම හිටපු බෝඩිම් කාමරේ අයියේ සමහර දවසට වහින දවසකට වහලා හිල්ලලා වතුර වැටෙන මූණට. ඒ තරම් ඇත්තම කිව්වොත් අයියේ ඇත්තම කක්කුස්සියකට හා සමානයි අයියේ මම හිටපු මේ බෝඩිම් කාමරේ. ඒත් එක මම දැන් සංජීවයිලා ගෙදර ගියාම සංජීවයට ලොකු ගයක් නෙමෙයි තිබ්බේ. මේ සාලේ බාත්รูම් එකේ කුස්සිය විතරයි තිබ්බේ අයියේ. ඒකත් අවුල නැහැ හිටපු තැනටත් වැඩි. ඊටපොතේට වැඩි ඇත්තරම මෙතන 1000කින් සම්පතකයි. ඔයත් එක්කම ඔහොම ඉඳි සංජීවය මට කන්න ඇඳුම් පැළඳුම් හැමදේම ගෙනත් දෙනවා අයියේ. කිසි අඩුවක් දුන්නේ නැහැ අයියේ.
මම ගොඩම මාසේ හම්බ කරන පඩිය සම්පූර්ණයෙන්ම ගෙදර යවනවා. මොකෝ මගේ වියදම් දරාගන්න තියාගන්නේ නැහැ. මොකෝ සංජීව අය මගේ හැම වියදමම දරනවා. ඒ හින්දා මම සතයක්වත් මගේ වියදම තියාගන්න නැතුව හම්බෙන මුළු පඩියම මම ගෙදර වියදමට ගෙදරට යවනවා. කොහොම ඉන්න ගමන් දවසක් මම සෙන්සුරුවක් දවසක් ඇයි දවල්ට කාලා ඔක්කොම කරලා මම කාමරෙට ගියා. කාමරේ කියන්නේ සාලේයි. සාලේ කොටස් දෙකකට බෙදලා තිබ්බේ අපි දෙන්නා නිදා ගන්න තැන් දෙක. ඊට පස්සේ සංජීව අය ළඟට ඇවිල්ලා හුවයි මම කකුලට තට්ටුවක් දාලා මල්ලි කෑම රසද කියලා. මංගුවයි රසයි කියලා. ඊට පස්සේ මේ සංජීව අය මට කිව්වා මේ ඉස්සරහට තව හොඳ රස කෑම කන්න ලැබෙයි කියලා. මල්ලි කෑවද? ඔවයි බඩ පිරින්න ඕගේවා. කෑම රසයිද? ඔවයි මං ගමීදලා ආවට පස්සේ කොළොඹදී මෙච්චර රසට කෑමක් කෑවමයි. රස කෑම ගොඩක් මං ඔයාට ඉස්සරහට දෙන්න. ඒ කිව්වේ? මල්ලි හරි ලස්සනයිනේ. අයි මං ඕවට මං කැමති නෑ අයියේ. ඔයාට ඕන හැම දෙයක්ම මං දෙනවා. සල්ලිද? අඳින්න ඇඳුම්ද? කැම්බීම? ආ මේ වැඩ පුරුදු වෙයි. ඒත් එක දෙයක්. මේ හැමදේම මාත් එක්ක විතරයි. පොඩ්ඩක් ඇල්ලුවේ නෑ අයියේ වචනේ. මම ඉතින් පොඩ්ඩක් සංජීව අය ගැන පොඩ්ඩක් අමුතු විදිහට බැලුවා. බලලා ඊට පස්සේ සංජීව අය මම පිට අත ගාලා ඇඟ අත ගාලා කකුල අත ගාලා එයා ගියායි. මට ඉතින් තේරුණා මිනිහා එන්නේ හොඳ කර නෙමෙයි. මේ කියලා ඉතින් මං හිටියේ සද්ද නැතුව. කොහොම දවස් කීපයක් ওই විදිහට එන්න ආවයි. ඉතින් මම කිව්වා මට බෑ අයියේ මෙහෙමයි මං ওই දේවල් වලට කැමති නෑ. මෙහෙමයි කියලා මං කිව්වයි. කිව්වට පස්සේ සංජීව අයියා මෙහෙම මට කියනවා මේ මම මල්ලිට කන්න දෙනවා. මල්ලිට ඇඳුම් ගෙනත් දෙනවා. මල්ලිට ඉන්න තැන දීලා දිනවා. මල්ලිට බෝඩින් ගාස්තු ගෙවන්න ඕනෙත් නෑ. ඒ හින්දා ඉතින් මල්ලිට කිසි වේදමක් නෑනේ. මල්ලි මේ අකමැති වෙන්න හේතුවක් නෑ කියලා. මරත් ඉතින් කරන්න දෙයක් නෑ නේයි. මං හම්බ කරන පඩි එහෙම් පිටින් මට ගෙදරට යවන්න පුළුවන්. කොහොම බෝඩින් ගාස්තු වල ගෙව ගෙව ඉන්නවට වැඩිය මෙතන ඇත්තම 1000කින් සම්පතක් කිව්වනේ මං අයියට. ඒ හිනා මමත් ඉතින් කොහොම හරි අකමැත්තෙන් හරි සංජීව අයියාගේ ඒ දේවල් වලට කැමති වුණායි. ඒ මල්ලි ප්‍රශ්නයක්ද? නෑයි. අද පඩි හම්බෙන දවස නේද? ඔව් අයියේ. ඒත් අද පඩි හම්බුනේ මට. මං ඔයාලගේ වියදමට කීයක් හරි දෙන්නම්. හරි. හෙට හවස ගිහිල්ලා ඔයාලට අලුතෙන් ඇඳුම් ටිකක් ගමු. ඒත් එක්කම දවසක් සෙනසුරාදා හරි ඉරිදා හරි දවසකයි. සංජීව අයියා බොන්න ගෙනල්ලා තිබ්බයි. මම ජීවිතේට කවදාවත් අරපු කියන දේ බීලා දෙයක් කටට ලං කරලවත් නෑ අයියේ. මම බෑ බෑ කියද්දි සංජීව අයියා මට බලෙන් පෙව්වයි. අන්තිමේ ඒක බීලා ඉවරලා කොහොම හරි සංජීව අයියා කිව්වා කොහොමද මල්ලි හොඳයි නේද? මාත් එක්ක ඉන්න ජීවිතේ ඔයාලා ඔయిత වැඩි දේවල් ලැබෙනවා. මම මේ මාත් එක්කම හැමදාම ඉන්න කියලා. මාත් ඉතින් දැන් හැමදේම ලැබෙනවනේ. අඳින්න පළඳින්න කන්න බොන්න මට කිසි විදමක් යන්නේ නැති හින්දා මාත් ඉතින් කරන්න දෙයක් නෑ නේ අයියේ. මමත් ගමේ ඉඳලා ආයේ පවුල ගෙදර කට්ටිය ජීවත් කරවන්න ඕන හින්දා මලත් ඉතින් වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැති හින්දා මමත් ඉතින් එයාගේ ඒ දේවල් වලට කැමති වුණා. අන්තිමට ඉතින් කොහොම හරි සංජීවයේ ගොදුරක් බවට පත්ලා ඉතින් මම එයාත් එක්කම ඉන්න පටන් ගත්තායි. බලාගෙන යනකොට අයියේ මේ එයා ඇත්තටම සමලිංගිකයෙක්යි. මල්ලේ ඇයි වාඩි වෙන්නේ? වාඩි. අර මොන්ජුට්ට මම්මුන් නැයි ඔය මං දන්නවා මල්ලි බොන් නැහැ කියලා. ඒක මටේ මම්මුන් නැයි. අද බොන්ජුට්ට මං හින්දා මං කියන හින්දා බොන්න. බොන්න ෆස්ට් ටයිම් බොනකොට කොම තමයි හරියයි. මමගේ සුදු මල්ලිනේ හ්ම්
මංවාට කන්නද බොන්නද අඳින්න පලඳින්නද හැම දේම දෙනවා මගේ සුදු මල්ලි කවදාවත් මාව දාර යන්නේ නැහැ නේද කියන්න කවදාවත් මාව තනි කරන්නේ නැහැ නේද නුහුරු නුපුරුදු ජීවිතයක නුහුරු නුපුරුදු හැඟීම්වලට චතුරංග හුරු වුණා. සමාජයෙන් ඈත් වෙලා දෙන්නට දෙන්න තව තවත් සමීප වුණා. නමුත් ඒකට තවත් බාධාවක් ආවා. පිරිමි දෙන්නෙක්ගේ අතිශය සමීප වීම අතර මැදදී චතුරංග ගැහැණියකට සමීප වෙනවා. ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වට චතුරංගට පිළිතුරු වෙනුවට ප්‍රශ්න වැඩි වුණා. ඇත්තරම අයියේ සංජීව අයියයි මායි මාරම විදිහට ගොඩක් ලං වෙලා හිටියේ. මේ ඇත්තමකොත් එයා මට එයාගෙන් තොර ජීවිතයක් නෑ කියන දේ තමයි මට හැමදෙස්සෙම ඇඟිව්වේ. ඉතින් ඔහොම ඉන්න ගතතරතුරේ මං වැඩට යනකොට අපේ ආයතනයේම වැඩ කරා තව ගෑනු ළමයෙක්. එයාගේ නමයි චාපා. එයා සාමාන්‍යයෙන් මට වැඩිය උසස් තනතුරක තමයි හිටියේ එයා. ඒ වුණාට මේ එයා ඒ දේවල් බලනකොට මට ආදරය කරා ගොඩක්. මටත් ඒක ගොඩක් දැනුණා. මාත්‍යාර ගොඩක් ආදරය කරා එයාත් මට ගොඩක් ආදරය කරා ඔහොම ඉන්න අතරතුර දැන් සමහර අපි දෙන්න හම්බුනේ අයියේ මේ ඔෆිස් ටයිම් එක ඔෆිස් වෙලාවේ විතරයි හරිද ඒ දැන් එහෙම හරියන්නේ නැහැ දැන් ඔෆිස් වෙලාවේ මුළු දකින්න කරන විදිහට හරියට කතා බහ කරන්නවත් ඔයත් යන්න ඇවිදින්නවත් වෙලාවක් නැහැ නේ ඒ හින්දා දැන් මම සෙනසුර මේ ගොඩක් වෙලාවට දැන් සෙනසුරාදා දැන් සංජීව අයියත් එක්ක ඉන්නේ බෑ සංජීව අයියාගෙන් බේරෙන්නම් බෑ අයියේ කොහෙවත් යන්න නැහැ එයාත් එක්කම ඉන්නවා සෙනසුරාදා ඉතිරිලා එයාත් එක්කම ඉන්නවා එහෙනම් දැන් මේ චාපෝ හම්බෙන්නත් ඕනනේ. එහෙනම් මම සංජීව අයියට බොරු කියලා චාපෝ හම්බෙන්න යනවා අයියේ. හරි ළමයෝ හරි. මම හවුස් රෙඩ් ගෙනත් දෙන්නම් ඔයාලට. දැන් මොනවද වැඩ ඕන? හරි හරි. මං ඉතින් ගෙනත් දෙන්න. මේ මං ඔයාලට කොල්ලක් දෙන්නම්. මං කියනවා. කවුද? යාළුවෙක් අයි. කොල්ලෙක් නම් වෙන්න බෑ. නෑ මේ ළඟද සෙට් උනේ නේද? කෙල්ලෙක් හිටියේ නෑනේ. නෑ අයි. ඕ මහා කරදර වැඩමල්ලි. අතේ තියෙන තුට්ටු දෙකට දට්ටු වෙනවා. අනික ඔයා මේ කොළඹාවේ රසාල් කාලේ කීයක්ද වාගන්නනේ? අනික මං කැමති නෑ ඔයා ගැල්ලා මේකේ සම්බන්ධයක් තියාගන්නවට.
එයාට මම හිතන්නේ ඕක සැක හිතුණා. දවසක් මම මේ බාත්รูම් එකේ නාන ගමන් මේ මට කෝල් එකක් එන්න තිබුණා. ඒක මේ ආන්සර් කරලා තිබ්බේ සංජීව කිය. මේ කෝල් එක මේ චාප කෝල් කරලා තිබ්බේ. ඊපස් මම මේ චාපට බැනලා තිබ්බා මේ චතුරංගට කතා කරන්න එපා. චතුරංග වාට කැමති නෑ. චතුරංග වාසය කරන්න එපා එහෙම කියලා චාපට බැනලා තිබ්බා. මොකද මේ චාපත් බලන්නේ මම චාපට කියලා තිබ්බේ මට කොළඹ කවුරුත් නෑ කියලානේ. ඉතින් චාපරත් එක සැකේ ඉඳලා තිබුණා මම දැන් යාර කොළඹ කවුරුත් ඇත්තෙත් නැහැ. කවුද මං ගැන විතර හොයන මං ගැන වද වෙන එක්ක නා කියලා. ඔය දැන් චාපරට මේ විස්තරය කියලා තිබුණ නැහැ. නැහැ චාපරට මම විස්තරය කියලා තිබ්බේ නැට. කවුද? මං චතුරංගගේ අයියා. කවුරු නම් මට කමන්නේ මේකට අපව කෝල් කරන්න එපා. අයි මේකට කෝල් කරන්න තිබුණා බලා ගන්න පුළුවන්. මගේ යකා උසන්නේ නැතුව තියෙන ෆෝන් එක. මම අහන්නම හිටියේ. මොකද්ද? අර ඔයාගේ බෝඩි මේන අයියා කෝල් ගත්තාම මේ බණි. ඔයාට බැන්න? ඔව්. එයා ඔයාගේ නෑ දැගෙන නෙමෙයි. මං කෝල් ගත්තාම මට බණි. හරි හරි. එයාට වැරදිලා වෙන්නේ නැති. ඔයාව ගණන් ගන්න බෑ. අපි මොනවාරි බොන්නේ යමු. යා. ඉතින් මට මම එතකොට තමයි මම දැනගත්තේ අම්මා. මාර සීන් එක මේ කවුද සංජීව අයියා තමයි මේ ෆෝන් එක ආන්සර් කරලා තාපට බැනලා තින්නේ කියන්නේ. ඔය ඉන්න තත්ත්වෙත් සංජීව අයියා එකපාරට මෙතනට කඩාපැන්නා. අඩාපැල්ල සංජීවය මටයි චාපටයි දෙන්නටම බැනගෙන බැනගෙන ගියා. මගෙන් සංජීවය මට වියදම් කරපු සල්ලිත් ඉල්ලු. ඊට පස්සේ චාපට මං ගැන සැක හිතිලා චාපගේ එකපාරට මට බැන්නා මේ අපෝ මට ආව වගේ කෙනෙක් ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගෑයට මම කැමති නැහැ කියලා මටත් හොඳටම බැනලා මේ ඔය දෙන්නා අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා බැනලා චාප යන්න ගියා. නෙවේ මං හිතන්නේ අපේ සම්බන්ධය ගැන ඔෆිස් එක යට ඉවැඩලා දින්න දැන් කමන්නේ බබා ප්‍රශ්නයක් වුණොත් එහෙම වෙන්නේ නැහැ ඔයා බය වෙන්න එහෙනම් මං ඔයා කියන නිසා බය නෝ ඉන්නවා මල්ලි ඔව් අතට අහු වෙනකන් තමයි මං බලන් හිටියේ මේකද ඔබේ මහලොකු දේවගල කියපන් ඔබට ඕන මේකද නැත්නම් මාවද කියලා කියපන් චතුරංග කවුද මේ මස්සා කියපන් මේකනේ මං කවුද කියලා කියන්න චතුරංග කවුද මේ මස්සා කියපන් යකෝ මං කවුද කියලා මට හිතුණා මංගෙන බලාපොරොත්තු වෙන්න එපේ. මොකෝ යන්නද? ඔබට ඒක නම් ඕනි. මම ඔබට වියදම් කරපු හැම රුපියලක්ම හැම සතයක්ම මට ලැබෙන්න ඕනි. නැත්නම් ඔබ මේ කොළඹ තියන්නේ. ඉන්නකොට අයියේ දැන් මම අන්තිමට මේ සංජීවයත් එක්ක නැවතුලා හිටපු ගණන් මම මේ වෙන බෝඩිමක් හොයාගෙන ගියා. මොකද එතන ඉන්න බැරි හින්දා. මොකද සංජීවයගේ පුදුම කරදරේ. මේ සල්ලි එයා මට වියදම් කරපු සල්ලි ඉල්ලනවා. එයා ළඟට එන්න කියනවා. සල්ලි දෙන්න බැරි නම්. ඒ හින්දා මම එයාගෙන් එතනින් අයින් වෙලා වෙන තැනකට ගියා. ඔය ඉන්න අතරතුර මම රස්සාව කරන තැනදී දැන් මට එදිනෙදා චාපෝ හම් වෙනවා. චාපෝ මගේ මූණ බලන්නෙත් නෑ. චාපෝ මාව ගණන් ගන්නෙත් නෑ. චාපෝ මාත් එක්ක කතා කරන්නෙත් නැති හින්දා මටත් මාර වේදනාවක්.
මැන් සංජීවය හින්දන මේ හැමදේම ඊට පස්සේ සංජීවය මේ කොහොමරි මම වැඩ කරන තැනටත් එන්න පටන් ගත්තා. එතනටත් ඇවිල්ලා කරදර කරන්න පටන් ගත්තා. සල්ලි ඉල්ලලා එයා ගාවට එන්න, එයා ළඟට ඇවිල්ලා ඉන්න. එහෙන් සල් මේ එහෙම ඉන්න බැරි නම් මට සල්ලි දෙන්න මම වාට වියදම් කරපුවා. එහෙමයි කියලා මම යන්නේ කොහෙටද මගේ ආයතනයේ ගාවට ඇවිල්ලා මට කෑ කරදර කරන්න පටන් ගත්තා, කෑ ගහන්න පටන් ගත්තා. අන්තිමට මට එතන අතර අස්සාව කරගෙන යන්න විදිහක් නැහැ. මිනිස්සු මගේ දිහා බලනවා. මට මාර ලැජ්ජාවක් ඇති වුණා. එහෙනම් ඉතින් අන්තිමට ඉතින් ඔක්කොම දමලා ගහලා මම ආයතනෙන් මේ නිවාඩු දාලා මම ගමේ ගියායි. දරා ගන්න අමාරු වුණාම ගිනි කඳු වුණත් පුපුරනවලු. බලහත්කාරයෙන් උපක්‍රම වලින් ලං කරගත්තු ඒ සම්බන්ධතාවය දෙදරන්න ගත්තා. ඒත් එක්කම චතුරංගගේ ජීවිතේ නොහිතපු තැන් වලින් දෙදරන්න පටන් ගත්තා. ගමට ගියන් පස්සේ මොකද වුනේ? ඇත්තටම අයියේ සංජීවයගේ කරදරත් එක්ක කරදර ඉවසන්න බැරි වෙන තැන තමයි මම ගමට ආවේ. ගමට ඇවිල්ලා ඔහොම ටික දවසක් ඉන්නකොට එකපාරට මට නිකන් මගේ ඇඟේ ඇඟට අමුත්තක් වගේ දැනෙන්න ගත්තා. නිකන් මහන්සි ගතියක් මගේ ඇඟ පණ නෑ වගේ දැනෙන්න ගත්තා. අතරම මහන්සි ගතියක් කිව්වොත් අයි සමහරලාට දෙයට දත් මදිනකොට උනා දත් මැදලා ටිකක් කලින් උනොත් මට මාරයි දිර මහන්සියයි. එයා ඊට පස්සේ ඕකයි මට හිතා ගන්න බැරි මොකම මහන්සියන වැඩමුකුත් කරලත් නෑ මට වෙන මුකුත් ලෙඩක් තිබිලත් නෑ. ඉතින් ඒත් එක මම අපේ ගමේ මේ ડોක්ටර්ට ගිහිල්ලා පෙන්නුවයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ડોක්ටර් මුකුත් කිව්වෙත් නෑ. ડોක්ටර් ඊට පස්සේ මට මේ කොළඹ බොරැල්ලේ ડોක්ටර් කෙනෙක්ව මේව කරලා දුන්නා මේ ඒ ડોක්ටර්ව ගිහිල්ලා හම්බෙන්න කියලා. මම ඉතින් ඊට පහුවෙන්දම අම්මගෙන් සල්ලිත් ඉල්ලගෙන දැන් මගේ අතේ සල්ලිත් නෑ. දැන් මම රස්සාව කරෙත් නෑ නේ. ගම් කෙලිම ගමේනේ ආයි මේ අම්මගෙන් කොළඹ යන්න කීයක් හරි ඉල්ලගෙන මේ මම ආව බොරැල්ලට. මොන වගේ දැන් ඔයාලා දැන් ඊට අමතරව ඔයාගේ දැන් ලිංගික ප්‍රදේශය හරි එහෙම නැත්නම් මේ බුද මාර්ගය හරි ඒ වගේ ප්‍රදේශවල මොන හරි රෝග ලක්ෂණ වගේ තිබුණාද? ලිංගික ප්‍රදේශය කිව්ව ડોක්ටර් පිළිමය රැඟ තුල නිකන් ගැටි දෙගැටි වගේ තියෙන ගත්තා. ඒත් එක්කම කහ තද්ද කහ පාට වගේ ශ්‍රාවයක් පිට වෙන්න ගත්තා. ඒ දේවල් තමයි ඒවත් එක්කම එක පණ නැති ගත්තේ. ඒ වගේ තමයි ડોක්ටර් කිව්වේ. මෙම සංජියෝ දැන් මේ ලිංගික සම්බන්ධකම් වලදී සමහරක් වෙලාවට මේ ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් වත් එක්ක සම්බන්ධ වෙන අනිත් එක්කෙනාට තිබුණොත් ඔයාලට බෝ වෙන්න තියෙන හැකියාවක් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට හුඟක් වෙලාවට එහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි අපිට මේ පරීක්ෂණ වගේක් තියෙනවා කරන්න. ඔයාලට ලේ බලන්න ඕනේ නේ. ඒ වගේම ඒ අර ශ්‍රාවයන් වලින් කොටසක් අපි අරගෙන ඒකත් පරීක්ෂා කරනවා. එහෙම පරීක්ෂා කළ රිපෝට් ආවට පස්සේ මේ මම ඔයාලට කතා කරන්නම්. කතා කරලා අපි බලමු මේ මොකද කරන්න පුළුවන් කියලා. නේද? හලෝ. ඔය සංජය දැන් ඔයාගේ ඇත්තම අපි මේ ලේ පරීක්ෂා කරලා බැලුවනේ. අස්වාද බැලුවා. මේ ඒ වාට පරීක්ෂා කරද්දී අපිට තේරුණා මේ ලිංගික සම්බන්ධකමකින් මේ සම්බන්ධ මේ රෝග දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි අතර මේක සමහරක් වෙලාවට ලිංගික සම්ප්‍රේෂණය වෙන එක උත්තරන්න පුළුවන්. නැත්තම් ඔයගෙන් මේ ඇඟ තමන්ටම හැදෙන්න පුළුවන්. හැබැයි අර අනිත් එක මේ ගැටිති වගේ තියෙන එක ඒක ලිංගික ඉන්නන් වගේ තමයි ගොඩක් වෙලා තිබුණේ. ඒක සාමාන්‍යයෙන් මේ ලිංගික සම්බන්ධකම් වලින් තමයි බෝ වෙන්නේ. ඒතර ශ්‍රාවයක් වගේ කැන්ඩිඩයිසිස් කියන මේ දිලීර වර්ගයක් ඒ පරපෝෂිත වර්ගය ඒ වගේ දෙයක් කින්ද තමයි ඇදිලා තියෙන්නේ. ඒක ඉතින් මේ දෙකම සනීප කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මේ ලිංගික සම්බන්ධයක් පවත්වද්දී දැන් අනිත් එක්කෙනාට තියෙනවා නම් අනිත් එක්කෙනාට හැදෙන්න පුළුවන්කම් තියෙනවා. මේ හුඟක් වෙලාවට මේ පිරිමි ලිංගික සම්බන්ධකම් තියෙනවා සාමාන්‍ය සමාජයේ. ඒවා හැබැයි හුඟක් අය දන්නේ නැහැ මේ සංගවිලා තියෙන්නේ. ඒ සම්බන්ධකම් හුඟක් සංගවිලා තියෙන්නේ. කට්ටිය මම පිට වෙන්නේ නැහැ. ඔයා අත්‍තර මාපියක හොඳයි. දැන් වට මේ ප්‍රශ්නයක් ආපු වෙනදා මේ හුඟක් අය හිතනවා දැන් එහෙම සම්බන්ධ වුණා මේ ලිංගික මේ සම්ප්‍රේෂණ රෝග හැදෙන්නේ නැහැ කියලා. ඒක වැරදි. අතරම මේ මොකද එහෙමත් පිරිමි ලිංගික සම්බන්ධකම් වලනොත් එක්කෙනෙකුට තිබුණොත් අනිත් එක්කෙනාට හැදෙනවා. අපේ රටේ ගත්තොත් HIV බෝ වෙන වැඩිම ප්‍රවණතාවය තියෙන්නේ මේ පිරිමි සමලිංගික සම්බන්ධකම්. ඉතින් මේක සාමාන්‍යයෙන් අතරම අපි ගත්තොත් ලංකාවේ
මේ සමාජය සමාජයෙන් එක කොන් වෙනවා ඒ කට්ටිය හුඟක් කරා. ඒ කොන් වෙනකොට ඒ කට්ටිය මේ වගේ රෝග ලක්ෂණයක් තිබුණත් දෙන්නේ නැහැ. ඒක අපිට ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ ඇත්තටම එහෙම ඉන්න එපා. තමන් අනාරක්ෂිතින්ගේ සම්බන්ධකම් පැවැත්වුවා නම් එන්න අපේ සහායන වලට. ඒ සහායන අපේ ලංකාව හැම තැනම තියෙනවා. මේ අපේ ප්‍රධාන සහායන දැන් මේ ආවේ දැන් ඒ සේරම් ප්ලේස් එකේ තියෙන්නේ. මේ පක්ෂිරෝ වලට ළඟම තියෙන්නේ. සාමාන්‍යයෙන් එතෙන්ට ආවම මේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කියන්නේ තමන්ගේ රහස්‍යභාවය ඔක්කොම ආරක්ෂා කරගෙන පරීක්ෂණ ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඒ වගේම ඒව රහස්‍යභාවය ආරක්ෂා කරන වෙන කෙනෙකුට කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ මම දැන් අනිත් කට්ටියත් එක දැනගන්න ඕන මේවත් කියන්න දැන් වාගේ පුළුවන් නම් ඔයත් එක්ක සම්බන්ධ වෙච්ච එකටත් එන්න කියන්න. අයිල පරීක්ෂා කරගන්න කියන්න. හොඳ වෙලා දැන් ඔයාට අත්‍තර මේ HIV කියන එක තිබුණ නැහැ. මේ සිෆිලිස් කියන එක තිබුණ නැහැ. මේ රෝග දෙක සාමාන්‍යයෙන් සනීප කරගන්න රෝග දෙක. මේකට අපි අපි දෙන විදිහට ඔයා ප්‍රතිකාර ගන්න. ඊට පස්සේ මාස කීපකින් ඇවිල්ලා අපි අපව හම්බ වෙන්න. වෙලා බලමු මේකේ වාර්තා සම්පූර්ණ මේ විචාරසෝ වුණාද එහෙම කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ සමාජ සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධකම් ගත්තම වැඩි දෙනෙක් වෙන්නේ පිරිමි ගැහැණු ලිංගික සම්බන්ධකම්. හැබැයි සමහරක් වෙලාවට එකම ලිංගිකත්වයේ කියන්නේ පිරිමි ලිංගික සම්බන්ධකම් ගැහැණු කාන්තාවන් අතර පවතින ලිංගික සම්බන්ධකම් ඇති වෙනවා. ඉතින් මේක දැන් අතුරම මේ සාමාන්‍ය එක අපිට මානසික තත්ත්වයකුත් නෙමෙයි. මානසිකව ඇති වෙන තත්ත්වයක් විතරක් නෙමෙයි ඒකේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක ඇති වෙන තත්ත්වයකුත් ඒකට බලපානවා. විශේෂයෙන් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ හෝමෝනල් ක්‍රියාකාරීත්වය සහ පරිසරය. ඒ අනුව මේක වෙනවා. හුඟක් වෙලාවට දැන් මේ පිරිමි සමලිංගික සම්බන්ධකම් හුඟක් වෙලාවට ඒක පිරිමි අය විතරක් ඉන්න ස්ථානවල වැඩිව බහුලව පවතින විශේෂයෙන් නිවාසිකාගාරවල පාසල්වල නිවාසිකාගාරවල ඒ වගේ තැන්වල ඒක ප්‍රයෝජන. හැබැයි ඒක පාසල් කාලේ ඒක තිබිලා ඒ අවශ්‍ය හැඟීම තිබිලා එහෙම ඒ අවස්ථාවක් හම්බුනේ නැත්තම් ඒක මේ නැති වෙලා යනවා. හැබැයි සමහරක් අයට මේක එහෙම වෙන්නේ නැහැ. එයාලට ආකර්ෂණයක් ඇති වෙන්නෙම තමන්ගෙම මේ ලිංගිකත්වයේ තියෙන අයත් එක්ක විතරයි. ඉතින් ඒකට තමයි මේ සමලිංගික සම්බන්ධකම් තියෙන්නේ. අපි මේක අපි කොම් කරන්න ගත්තොත් උන් මේ සායන වලට එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් අපි ඇත්තටම මේ HIV වගේ දේවල් දැන් අපි දන්නවා ලංකාවේ වැඩිපුරම මේ HIV පැතිරෙන්නේ මේ පිරිමි සමලිංගික සම්බන්ධකම් නිසා. අපේ ලංකාවේ මේ ලිංගික සම්ප්‍රේෂණය වෙන රෝග සහ මේ HIV වැළැක්වීම සඳහා අපේ මේ ජාතික ලිංගාශ්‍රෝග මර්ධන ව්‍යාපාරයේ සාකා සියලුම රෝහල්වල තියෙනවා. ප්‍රධාන රෝහල්වලට අනුබද්ධතිව තියෙනවා. ලිංගික සම්ප්‍රේෂණ නැත්නම් අපි කියන්නේ ඒක ලිංගික සම්ප්‍රේෂණ රෝග සායන නැත්නම් STD ක්ලිනික් කියලා. ප්‍රධානම එක තියෙන්නේ අපේ මේ සේරම් ප්ලේස් එකේ කොළඹ අපේ ජාතික රෝහලට ආසන්නයේ තියෙන්නේ. ඒකේ සියලුම සේවාවන් අපි නොමිලේ ලබා දෙනවා. සාමාන්‍යයෙන් අපේ වෙබ්සයිට් එකක් තියෙනවා www.aidscontrol.lk කියලා. මේ වෙබ්සයිට් එකට ගියාම මේ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ මේ දුරකථන අංකයට කතා කරාම මේ දුරකථන අංකයෙන් මේ විස්තර දැනගන්න පුළුවන්. මං ඉතින් මොනා කරන්නද? අන්තිමට කොළඹ ඇවිල්ලා ගන්නාඳුරන පුද්ගලයෙක් ආශ්‍රය කරලා අන්තිමට අම්මා තාත්තට හිතේ දුකක් දීලා දැන් අම්මා තාත්තට උනා කියන්න බෑනේ මේ දේ. කවදාරි ඒගොල්ලෝ දැනගන්නනේයි. ඉතින් ඒගොල්ලන්ට දුකක් දීලා කොහොම හරි ඉතින් මගේ ජීවිතේ විනාශ කරගත්ත එක තමයි මං අන්තිමට කොළඹ ඇවිල්ලා කරගත්තේ. එහෙනම් ඉතින් මේක බලන අයටත් මම කියන්නේ මේ කවදාවත් Taman දන්නේ නැති හඳුනන්නේ නැති එවෙලට හම්බෙලා කතා බහ කරන පුද්ගලෙත් එක්ක ඕනෝඩඩිය අසුරක් පවත්වන්න එපා. මොකෝ ඒගොල්ලෝ අපේ ජීවිතවලට ලං වෙන්නේ එක්ක අපේ ජීවිතේට ලොකු විනාශයක් එක්ක ළඟට ළඟා කරලා දෙන්න තමයි ඒගොල්ලෝ අපේ ජීවිතවලට ලං වෙන්නේ. ඊට වැඩිය හොඳ ඇත්තටම තනියෙන් ඉන්න එක.
කොහොද මට පේනවනේ කොළඹ බස් එකේදී හම්බෙච්ච මිනිස්සයත් එක ඕනට වැඩිය ඇයි හොඳ එකක් පවත්වන්න කියලා අන්තිමට මම හිතුවෙත් නැහැ ලොකු කරදර වලට මුහුණ දෙලා අන්තිමට මගේ මුළු ජීවිතේම විනාශ වුණා සමාජ රෝගයක් හැදිලා මගේ ජීවිතේම ඇත්තටම මට හැමදේම නැති වුණා ওই දේ තමයි අන්තිමට මට ඉතුරු වුණේ අයි නොහිතන වෙලාවන්වලදී නොහිතන විදිහට ජීවිතේ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ඇත්තටම දරා ගන්න අමාරුයි. ඒ වෙනස් වීම තමන්ගේ පෞද්ගලික ජීවිතේ ශාරීරික මානසික චර්යාවන් වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ජීවිතයට සමීප වෙන චරිත ගැන දැඩි අවධානයෙන් සිටින්න. සමීප රූපවලදී දැනෙන හැඟීම් ගැන හොඳින් තේරුම් ගන්න. වරදින්න ඇති ඉඩකඩ වළක්වා ගන්න. හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. මේ රූම් අතර කාමරය රූම් නම්බර් 33 33 කාමරයයි. ඉංගෙන්නම්.